පාටලි චම්පික රණව කැමැතිතුමා අතෙන් අත්තට පයින කුරුල්ලෙක් වගේනේ. දැන් එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුලින්ම කිව්වා දොන් ජුවන් ධර්මපාල කියලා. අපිත් කිව්වා. හැබැයි අපි ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමතිකම් ගත්තේ නැහැ. පාටලි චම්පික මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමතිකමකුත් අරගෙන ඊට පස්සේ එතනින් පැනලා සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟට. ඊට පස්සේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙනුත් පැනලා ඉන්නේ. ඒ හින්දා එතුමා දේශපාලන වශයෙන් අවලංගු කාසියක්. උදාහරණයක් එතුමත් එක්ක කරූ පරණවිතානේ හිටියා පාර්ලිමේන්තුවේ අද එක්කෙනෙක්වත් එතුමත් එක්ක නැහැ. තනියම ඉන්නේ. ඒතකොට එතුමට බෑ අලුත් බලවේගයක් හදන්න. අලුත් සංධානයක් හදන්න. මොකද තනි කෙනානේ. ඒ හින්දා මේ වටේ ඉරිසියාවක් දේවල් හැදෙනවා. අපි හිතනවා අපි නෙවෙයි සමාව ගන්න ඕනේ. අපි හැමදාම එක බලවේගයක් අස්සේ එක මතවාදයක් අස්සේ හිටපු මිනිස්සු එහෙම පැන්නේ නැහැ. එතුමයි මේ රටෙන් මේ ජනතාවගෙන් ජාතියෙන් සමාව ගත යුත්තේ. පාස්කු ප්‍රහාරය මොකද එතුමා තමයි යහපාලන ආණ්ඩුව හැදෙද්දී ආරක්ෂාව ගැන වගකීම දුන්නේ ජනතාවට අපි මේක ආරක්ෂා කරනවා කියලා. හැබැයි එතුමා හදපු ආණ්ඩුවෙන් තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය සිදුවීම ගැන එතුමා ජාතියෙන් සමාව ගත යුතුයි. තමන් හිටපු ආණ්ඩුවක් ඇතුලේ මේක සිද්ධ වීම